පසුගි කාලේ ලංකාවේ දේශපාලනයේ බොහෝ දේවල් සිද්ධ වුණා. ඉතින් ඒවා ගැන විවිධ අය එක එක තැන්වල තමන්ගේ අදහස් පළ කළා. ඒ වගේම ඔබටත් අදහසක් ඇති දේශපාලන ස්වභාවය පිළිබඳ. කොහොමනම් අපි අද මේ වීඩියෝවෙන් කියන්න යන්නේ ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු දෙකක් මේ දේශපාලන ස්වභාවය පිළිබඳ තමන්ගේ මතය කියපු විදිය ගැන. මේ දේශපාලන ස්වභාවය ආරම්භයත් එක්කම තිලකරත්න දිල්ෂාන් බොහොම අපූර්ව කතාවක් කියලා තිබුණා. මේ කතාවේ සුවිශේෂීකම තමයි ඔහු මේ කතාව කියන්නේ ක්‍රිකට් පිටිය දේශපාලනයට ආදේශ කරගනිමින්. දිල්ෂාන් කිව්වේ රටේ මේ වෙනකොට ව්‍යවස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණයේ කියන ආයතනවල ඇතිලා තියෙන තත්ත්වයක් එක්ක රට අගාධයට යමින් තියෙනවා. ඒ නිසා මගේ අදහස තමයි මේ වෙලාවේ අපි ඉක්මනින් මැතිවරණයකට යන්න ඕන. මොකද මටත් ඕන මේ රට ඉක්මනින් හොඳ ආණ්ඩුවක් හදලා ස්ථාවර ආණ්ඩුවක් හදලා රට ස්ථාවර තැනකට ගෙන යන එක කියලා. මේක කියන්න දිල්ෂාන් නිකම්ම වචන පාවිච්චි කරේ නැහැ. දිල්ෂාන් කිව්වා ක්‍රිකට් පිටියේ උනත් ප්‍රධාන විනිසුරුවරුන් දෙදෙනාට තීරණයක් ගන්න බැරි වෙලාවක තුන්වෙනි විනිසුරුවරයා කැඳවනවා කියලා. ඒ වගේම මේ වෙලාවේ මේ තියෙන තත්ත්වයට තුන්වෙනි විනිසුරුවරයා විදිහට ඔහු හැදින්වුවේ මහජනතාව. මහජනතාවට ගිහිල්ලා මහජන ඡන්දයකින් තුන්වෙනි පාර්ශවයේ මතය අරගෙන හැවිල්ලා රට ස්ථාවර කරන්න කියලා තමයි තිලකරත්න දිල්ෂාන් කියලා තිබුණේ. හැබැයි දිල්ෂාන්ගේ මේ කතාව කියලා තිබුණේ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ තිබිච්ච ගැටලුව අධිකරණයට ගිහිල්ලා අධිකරණ තීන්දුවක් එන්න කලින්. කොහොම වුණත් අධිකරණ තීන්දුව ආවට පස්සේ දිල්ෂාන්ගේ කතාව ටිකක් විතර වෙනස් වුණා. ඒ තමයි සියලු තීරණ පිටියේ සිද්ධ වෙන හැමදේම තුන්වෙනි විනිසුරුවරයාට කැඳවන්න නම් ප්‍රධාන විනිසුරුවරුන් දෙදෙනෙක් ක්‍රීඩා පිටියේ ඉන්න ඕනි නැහැ කියන එක. කොමුණා දිල්ෂාන් මේ කතාව කියලා තිබුණේ අධිකරණ තීන්දුව එන්න කලින්. හැබැයි අධිකරණ තීන්දුව ආවට පස්සේ දිල්ෂාන්ගේ ප්‍රකාශය අධිකරණ තීන්දුවත් එක්ක සසඳලා බැලුවාම අපිට හිතෙන්නේ ඇත්තටම ක්‍රීඩා පිටියේ තුල ඉන්න ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාට හැම තීරණයක්ම තමන්ට හිතෙන වෙලාවට තුන්වෙනි විනිසුරුවාට දෙන්න අයිතියක් නැහැ කියලා තමයි මේ අධිකරණ තීන්දුවත් එක්ක මේ කතාව සසඳුවාම අපිට කියන්න තියෙන්නේ. මේ අර්බුදය ආරම්භයේදී දිල්ෂාන් එහෙම කිව්වට මේක අවසානයත් එක්ක මහල ට්විටර් වාර්තාවක් කියලා තිබුණේ මේ ඇදලගේ දේශපාලන අර්බුදයේ අවසානයේ ශ්‍රී ලංකාවට ලැබුණු දෙයක් නැහැ කියලා. මහල මෙහෙම කියන්නේ BBC වාර්තාකරු අෂාන් අමින්ගේ වාර්තාවකට ප්‍රතිසටහනක් විදිහට තබමින්. ඉතින් මේ පිළිබඳ ඔයාගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.